ආයුබෝවන් සුබ දවසක්. අද අපි අපේ විනාඩි 5 විදිහට අරගෙන ආවේ අපි ගොඩක් ආදරය කරන රංගන ශිල්පී රොෂාන් රවින්ද්‍ර රංගනයින් දායකත්වයේ දුන් සුපිරි ටෙලි නාට්‍ය පහක් ගැන ඔයාලට කියන්න. මෙගා බලල ඇති වෙච්ච කට්ටියටයි බලන්න හොඳ ටෙලි ඩ්‍රාමා එකක් හොයන කට්ටියටයි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. ඉතින් වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකේ අංක 5 මොකක්ද කියලා අපි දැන් බලමු. අංක 5 බැද්දේ කුලවමිය. මේ කතාව ලියවිලා තියෙන්නේ රූපාශ්‍රියානි ඒකනායකගේ නව කතාවක් ඇසුරෙන්. රොෂාන් රවින්ද්‍ර, නදී කම්මැල්ලවීර, මහේන්ද්‍ර පෙරේරා, චාන්දනි සෙනවිරත්න යන රංගන ශිල්පීන් මීට රංගනෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. මේ කතාවේ එපිසෝඩ් 48යි. අධ්‍යක්ෂණය ආනන්ද අබේනායක, නිෂ්පාදනය ෆයිම් මවුජු. මේක ටෙලිකාස්ට් වෙලා තියෙන්නේ ස්වර්ණ වාහිනිය තුලින්. මේ කතාව ගැන කියනවා නම් තාත්තගේ පුතාගේ අතර පවතින ගැටුමක් සහ විසිරීගේ පවුලක පවතින අර්බුදය මේ කතාවෙන් ගොඩක් ඉස්මතු කරන්න එයාලා උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම මේ කතාවේ අපේ රොෂාන් රවින්ද්‍ර රංගනෙන් දායකත්වය වෙන්නේ මේ තේමි කියලා ડોක්ටර් කෙනෙක්ගේ චරිතයකට. ඉතින් කතාව ගැන මීට වැඩිය කියන්න බෑ. අනිවාර්යෙන් කතාව බලන්න. අංක 4 අමුතු මිනිස්සු. කිසිම හින්ට් එකක් දෙන්න යන්නේ නැහැ මම මේ කතාව ගැන. එපිසෝඩ් 38ක් තියෙන මේ කතාවේ. ඉතින් අනිවාර්යෙන් සමාජයට ගොඩක් පණිවිඩ දෙන, ඒ වගේම සමාජ ස්වභාවය ගොඩක් පිළිඹු වෙන කතාවක් තමයි අමුතු මිනිස්සු කියන්නේ. ඉතින් අනිවාර්යෙන්ම බලන්න. මේකේ අධ්‍යක්ෂණය රොෂාන් කුරුප්පු, නිෂ්පාදනය ෆයි මවුජුඩ්, ඒ වගේම රංගනයෙන් දායකත්වය ලබා දෙනවා රොෂාන් රවින්ද්‍ර, ගංගු රොෂානා, බුද්ධික ජයරත්න, සෙමිනිද්ද මල්ගොඩ වගේ ගොඩක් ප්‍රවීණ චරිත. එක අඩියක් ඉස්සරහට තියලා මේ පිලිස්සෙන අවුෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. මං තවත් අඩියක් ඉස්සරහට තිබ්බා. අංක 3 ගොළු තාත්තා. එපිසෝඩ්ස් 50ක් ටෙලිකාස්ට් වෙන මේ කතාව දුෂ්කර ගම්මානයක මූලික පහසුකම් වන් නොමැති පාසලක් වටා ගිතුණු ලස්සන කතාවක් විදියටයි මම නම් දකින්නේ. ගොළු තාත්තා කෙනෙක් තමන්ගේ පුංචි දියණයට අධ්‍යාපනය ලබා දීමට ගන්නා මහන්සිය මේ කතාව පුරාවටම බලන ප්‍රේක්ෂකයාට නොඅඩුව ලබා දෙන්න සමත් වෙලා තියෙනවා. ඊට අමතරව අධ්‍යාපනය ඇති වැදගත්කම සහ ධනවතුන් ඉදිරියේ දුප්පතුන්ට සිදුවන අසාධාරණය වගේ සමාජ ගැටලු සහ සමාජ පණිවිඩ රැසක් ප්‍රේක්ෂකයාට ලබා දීලා තියෙනවා. රොෂාන් රවින්ද්‍ර මේ කතාවට රංගනෙන් දායක වෙන්නේ මේ පාසලට පැමිණෙන ගණිත ගුරුවරයාගේ චරිතය ලෙසයි. ඊට අමතරව මහේන්ද්‍ර පෙරේරා, කෞශල්‍ය ප්‍රනාන්දු, සරත් කොතලාවල, ජගත් මනුවරණ සහ ජනක ප්‍රේමලාල් වැනි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් රසක් රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. අවසාන වශයෙන් ගුළු තාත්තාහි අධ්‍යක්ෂණය ඔක්ෂාන් විජේරත්න, නිෂ්පාදනය තිස්ස රණතුංග. නිහඬව අකුරු කරන මහපුරුෂයාගේ රූපකාව්‍යය. මේ කාටම පුටුව හදනවා. ගෙදර එක පුටුවක් නැහැ. මේක මට දෙන්න. රචනය සහ අධ්‍යක්ෂණය ඔක්ෂාන් විජේරත්න. මුඩු පිමක අස්වැන්න ගුළු තාත්තා. අංක 2 වීරයා ගෙදර ඇවිත්. ජාතික රූපවාහිනිය තුලින් විකාශනය වූ එපිසෝඩ්ස් 47කින් යුක්ත මේ කතාව රොෂාන් රවින්ද්‍ර, චාන්දනි සෙනවිරත්න, චන්ද්‍ර කළුආරච්චි, චින්තක කුලතුංග, ජනන සේනානායක වැනි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් රසක් රංගනෙන් දායකත්වය ලබා දී ඇති ටෙලි ඩ්‍රාමා එකක්. ඉතින් මේකේ නිෂ්පාදනය ෆයි මවුජුඩ් සහ අධ්‍යක්ෂණය ආනන්ද අබේනායක. මේ කතාව ගැන කියනවා නම් දෑස් අහිමි රණවීරුගේ ඛේදජනක සිදුවම මුල් කරගෙන තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. දෑස් අහිමි රණවීරුවාගේ චරිතය රොෂාන් රවින්ද්‍ර ඉතාමත් දක්ෂ අයුරින් නිරූපණය කරනවා වගේම සමාජයෙන් ලැබෙන විවිධ ගැටලු, නින්දා, ප්‍රශංසා සමග ජීවිතය ගොඩනගා ගැනීමට දරන සටනක් තමයි මේ කතාව පුරාවටම ගලාගෙන යන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා බැලිය යුතු කතාවක් ලෙසටත් එකපයින්ම නිර්දේශ කරනවා. ඒ වගේම දැස් නොපෙනෙන අයුගේ අත්දැකීම් අනිවාර්යයෙන්ම ඔයාලටත් අරගන්න පුළුවන් මේ කතාව නැරඹුව. ඔව්. අඩේ මරුනේ ඒ කන් දෙක ඇතුලේ බෑග් ගන්නවා වගේ. කටත් තාසය රැවුලට. අංක 1 සහෝදරයා.
සත්‍ය අසත්‍ය අතර දෝලණය වන දේශපාලන අඳුරු පැතිකඩ ඉතාමත් තාත්තික ලෙස නිරූපණය වෙන මෙම කතාව ස්වාධීන රූපවාහිනි මගින් එපිසෝඩ් 38ක් ඇසුරෙන් විකාශ වෙලා තියෙනවා. සැබෑ ආදරය, සැබෑ මිත්‍රත්වය, පරිගැණීම වැනි සමාජ මට්ටම් කිහිපයකම අත්දැකීම් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න සමත් වෙලා තිබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකින් ඉතාමත් ආදරයෙන් වැළඳගත් උත්‍රාදේවිව රැක බලා ගැනීමට උත්සාහ කරන අජන්ත නැමැති අපූර්ව සහෝදරයාගේ චරිතයට රංගනෙන් දායකත්වය ලැබලා දීලා තියෙන්නේ රොෂාන් රවින්ද්‍ර. රොෂාන් රවින්ද්‍රට අමතරව තුමිදු දොඩම් තැන්න, ධර්මප්‍රේඩ අයස්, කලණි දොඩම් තැන්න, චාන්දනි සෙනවිරත්න වැනි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් රැසක් මේඩ රංගනෙන් දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මේකේ අධ්‍යක්ෂණය කරන්නේ නාමල් ජයසිංහ, නිෂ්පාදනය ජයන්ත වැලිවිට. අද අපි ඔයාලට අරන් ආපු කතා පහම YouTube මගින් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ යෝජනා සහ චෝදනා දෙකම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් අපි අදට ගිහින් එන්නම් මේ වගේම එපිසෝඩ් එකක් තුලින් නැවත හමු වෙමේ බලාපොරොත්තුෙන්. පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා. ආණ්ඩු මාරු වුණාට සිස්ටම් මාරු වෙන්නේ. මරණය. මරණය එක. ලෙසිවල්. ඔය දැනගනින් අපිට නැති වෙන දෙයක් නැති මිනිස්සු අපිට හිටියත් එකයි මැරුණත් එකයි අපි ටික කාලෙකට මෙහෙ ඉන්නම් මට බයයි පොතට කිව්ව මැරෙන්න ඕන වැදගත් දෙයකට මැරියන් කියලා කවු කාගනි මම මිනිමරුවෙක් කරා මම කියවයි නැත්නම්